දහම් පාසල හා පාසල YouTube නාලිකාවට සාදරයෙන් පිළිගනිමින් ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර සමාජ දර්ශනයේ 2014-2015 වර්ෂයේ 7 වැනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ දැඩි වීර්ය ගැන කියවෙන යෝච්චේ වස්ස සතන් ජීවේ යන ගාථාව සම්පූර්ණ කරලියන්. යෝච්චේ වස්ස සතන් ජීවේ කියන ගාථාවෙන් දැඩි වීර්ය පිළිබඳවයි සාකච්ඡා වෙන්නේ. ඒ ගාථාව සම්පූර්ණ කරන්නට කියන්නේ අපිට ගාථා කටපාඩම් තිබිය යුතුයි. මේ වගේ ප්‍රශ්නවලදී පිළිතුරු සැපයීමට නම් යෝච්චේ වස්ස සතන් ජීවේ කුසීතෝ හීන වීර්යෝ ඒකාහං ජීවිතං සෙයෝ වීර්ය මාර හතෝ දල්හං කියන ගාථාව සම්පූර්ණ කරන්නේ හිමයි. යෝච්චේ වස්ස සතන් ජීවේ කුසීතෝ හීන වීර්යෝ ඒකාහං ජීවිතං සෙයෝ වීර්ය මාර හතෝ දල්හං කියන ගාථාව. අදහස කම්මැලියෙකුගේ සියක් වසරක ජීවිතයට වඩා වීර්ය ඇති පුද්ගලයාගේ එක් දින ජීවිතය ඊට වඩා අගනේ. කම්මැලියෙකුගේ සියක් වසරක ජීවිතයට වඩා වීර්ය ඇති පුද්ගලයාගේ එක් දින ජීවිතය ඊට වඩා අගනේ කියන අදහස ගාථාව තුළ අන්තර්ගත වෙනවා. දෙවනි ප්‍රශ්නේ තමාගේ වීර්යයෙන් ආර්ථික ශක්තිය ගොඩනගා ගැනීමට උපදෙස් මාලාව අංගුත්තර නිකායේ එම උපදෙස් මාලාව දක්වන්න කියන ප්‍රශ්නේ. ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන සිතා දැන් කළ යුතු දේ දැන්ම කරන්න. අංගුත්තර නිකායේ දක්වන විදිහට ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන හිතලා දැන්ම ඒ කටයුතු කළ යුතු වෙනවා. වැඩක් කර අවසන් වූ විට එය අවසන් කළායයි නොසිතා ඒ වැඩය කළ කාලය තුල අතපසු වූ වැඩක් ඇද්දැයි සොයා බලා එය කළ යුතුයි. යම් කිසි වැඩක් සිදු කිරීමේදී තවත් වැඩක් අතපසු වෙන්නට පුළුවන්. ඒ වගේ වැඩක් අතපසු වෙලා තියෙනවද කියලා සොයා බැලිය යුතු වෙනවා. ගමනක් යාමට ඇති විට කළ යුතුව ඇති වැඩ අවසන් කරන්නට වෑයම් කරන්න. යම් කිසි ගමනක් යාමට තිබෙනවා නම් ඒ ගමන යාමට පවතින නිසා ඒ ගමන යාමට පෙර නිම කළ යුතු යම් කිසි කාර්ය භාරයක් තිබේ නම් ඒ සියල්ලක්ම නිමා කළ යුතුයි. ගමනක් ගොස් ආ විට ඒ කාලය තුළ මගහැරුණු කටයුතු කරන්න. යම් කිසි ගමනක් හදිස්සියේ යන්නට සිදු වුණොත් ඒ ගමන යෑම නිසා අතපසු වෙච්ච යම් කිසි වැඩ රාජකාරී කොටසක් තිබෙනවා නම් ඒවා සම්පූර්ණ කළ යුතුයි. ප්‍රමාණවත් ආහාරයක් නොලද අවස්ථාවලදී තවමත් මගේ කය වැඩෙහි යෙදිය හැකි සැහැල්ලුය. දුබල වන්නට පෙර වැඩ කළ යුතුයයි උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. ප්‍රමාණවත් ආහාරයක් ලැබුණු නැති අවස්ථාවකදී ආහාරයක් ලැබෙන තුරු සැහැල්ලුවෙන් මගේ ශරීරයේ තාමත් දුබල තත්ත්වයට පත් වෙලා නැහැ. තවමම කටයුතු කළ යුතුයි කියන අදහසින් කටයුතු කරන්නට ඕන. ප්‍රමාණවත් ආහාරයක් ගත් කල්හි දැන් ශරීරයේ ශක්තිමත් යයි සිතා ඉතාමත් හොඳින් වැඩ කළ යුතුයි. මද ගිලන් බවක් දැනෙන විට රෝගය උත්සන්න වන්නට පෙර කළ යුතු වැඩ නිම කරන්නට උත්සාහ කළ යුතුයි. රෝගයකින් සුවය ලද පසු රෝගීව සිටි සමයෙහි අතපසු යම් කිසි වැඩ රාජකාරී කොටසක් තිබේ නම් ඒවා සම්පූර්ණ කරන්නට කටයුතු කළ යුතු වෙනවා. ඒ විදිහට තමයි අංගුත්තර නිකායේ තමන්ගේ වීරියෙන් ආර්ථිකයේ ශක්තිමත්ව ගොඩනගා ගැනීම සඳහා ලබා දීලා තියෙන උපදේශ මාලාව දැක්විලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා අපි බලමු. ඒ සඳහා පිළිතුරු සාකච්ඡා කරමු. උට්ටාන වීර්යෙන් උපයා ගැනීමටත් අර්ථ සම්පන්නව ධනය පරිභෝජනය කිරීමටත් බුදු සමය උපදෙස් දෙයි. මෙම කියෙන් මන සනාථ කරන්න කියන ප්‍රශ්නේ ලකුණු 7ක ප්‍රශ්නයක්. බුදු දහම තුළ උත්සාහවන්තව ධාර්මිකව ධනය ඉපයීම සහ පරිභෝජනය සඳහා ලබා දීලා තියෙන උපදෙස් පිළිබඳව සාකච්ඡා කරන්න තිබේ. බුදුදහම තුළ ගෘහස්ත්‍ය ආර්ථික සත්වයකු වශයෙන් හඳුන්වයි. බුදුදහමේ ගෘහස්ත ජීවිතයක් ගත කරන පුද්ගලයා ආර්ථික මේ වශයෙන් කටයුතු කළ යුතු සත්වයෙක් විදිහට තමයි විග්‍රහ වෙන්නේ. එම නිසා ගිහියන්ගේ ආර්ථික චර්යාව සාර්ථක කිරීම පිණිස සුදුසු උපදේශ ඉදිරිපත් කිරීමට
බුදුරජාණන් වහන්සේ යොමු වෙලා තිබෙනවා ගිහියා විඳින්න සුවය පිළිබඳව කරුණු දක්වමින් අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ අනවජ්‍ය සුඛ වශයෙන් ආර්ථික සමග බැඳුණු සුවයන් හතරක් දේශනා කරලා තිබෙන්නේ එම නිසා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයට අනුව ධනිය උපයන්න සම්පත් හතරකින් යුක්ත විය යුතු අතර ධනෝපායනයේදී උත්තාන සම්පදාව වඩාත් වැදගත් වෙන බව කිව යුතුය. ධනය උපයන්න සම්පත් හතරකින් යුක්ත වෙන්න ඕන කියලා දක්වද්දී පළවෙනියටම දක්වන උත්තාන සම්පදා ඉතාමත් වැදගත් කොට සලකන්න පුළුවන් උත්සාහය මත තමයි සියලු දේ උපයා ගන්නට පුළුවන්කම හැකියාව තියෙන්නේ. බුදුදහමේ උගන්වන්නේ උත්තාන වීර්යයෙන් යුක්තව දෑත දෙපය වෙහෙසා ක්‍රමයේ යොදවා ධාර්මික ලෙස ධනිය උපයා ගත යුතු බව. උත්සාහවත්ව දෑත දෙපය වෙහෙසට පත් කරලා ධාර්මික විදිහට උපයා ගත යුතුයි කියලයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. මොන හේතුවක් නිසාවත් අධර්මයේ සමෘද්ධිය ප්‍රාර්ථනා නොකළ යුතු බව බුදුරදුන් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ බවට පත් වෙනවා. අදර් මොනම හේතුවක් නිසාවත් නපුත්ත මිච්ඡේ දාන නරත්ත අධර්මික වූ දුවාදරුවන් ධනය රාජ්‍යයන් ආදිය නොපැතිය යුතු බව ධම්මපදයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ධනය ඉපයීමේදී බුදු සමය නිර්දේශ කරන රැකියා හයක් දක්වනවා. කෘෂි කර්මාන්තයේ වෙළඳාම සත්ව පාලනේ රාජ්‍ය සේවයේ ආරක්ෂක සේවය වෙනත් ශිල්ප කර්මාන්ත. කෘෂි කර්මාන්තයේ වෙළඳාම සත්ව පාලනේ රාජ්‍ය සේවයේ ආරක්ෂක සේවය වෙනත් ශිල්ප කර්මාන්ත සිප්පඤ්ඤතර කියලා දක්වනවා යනාදීය. මේවා තුලින් පුද්ගලයාට ධනෙ උපයන්නට හැකියාව තියෙනවා. ඒ උපයා ගන්නා වූ ධනය එම වෘත්තියෙහි දක්ෂ වීම, කම්මැලි නොවීම, උපායශීලී බවින් යුක්ත වීම, කටයුතු මනාව සංවිධානය කිරීමෙහි දක්ෂ වීම ආදී ගුණයන්ගෙන් යුක්ත විය යුතු උට්ටාන වීර්ය හඳුන්වා දෙමින් ව්‍යග්ගපඤ්ච සූත්‍රයේදී සඳහන් කරනවා. උත්සාහයෙන් දියුණු වී ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට පුද්ගලයා කටයුතු කළ යුතුය. පුද්ගලයා කටයුතු කරන්නට උන උත්සාහයෙන් ධර්මිකව ධනිය උපයා ගැනීම සඳහා එහිදී නොකළ යුතු වෙළඳාමෙන් වැළකී යුතු බවට බුදු සමය උපදෙස් දී ඇත. සත්ව වෙළඳාම, ආයුධ අවියායුධ වෙළඳාම, විස ද්‍රව්‍ය වෙළඳාම, මස් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම කියන වැරදි වෙළඳාම් ක්‍රමවලින් වැළකිය යුතුයි. හොර කිනුම් කිරුම් මිනුම් හොරට කිරීම හොරට මැනීම කියන දේවලු පුද්ගලයාට සිදු කරන්නට පුළුවන්. ඒ දේවල් වලින් වැළකීමටත් බුදුදහම අනුශාසනා කරනවා. තුලා කූට, කංස කූට සහ මාන කූට විවිධ වංචනික කටයුතු වලින්ද ඉවත් වී අසහාසිකව මුදල් සාහසික නොවි මුදල් ඉපයීමේ වගකීම් පුද්ගලයා සතු වෙන බව බුදුදහම අවධාරණය කරනවා. එසේම ධනී ඉපයී යුත්තේ කය හා බුද්ධියේ වෙහෙසවා සමාජයට පරිහානියක් නොවන ආකාරයට බව අවධාරණය කරමින් වේයකු තුඹසක් බඳින්නාසේ වම්මිකෝ ූපචීයතේ වේයකු තුඹසක් බඳින්නාසේ වේයා පස් ස්වල්පේ ස්වල්පේ අරගෙන ඇවිල්ලා විශාල තුඹසක් නිර්මාණය කරනවා වගේ ධාර්මික ූපත්කලයා ධාර්මිකත්වයෙන් සංවර්ධනය කරා ගමන් කළ යුතුයි. වම්මිකෝ ූපචීයතේ කියලායි දක්වන්නේ. බමරෙකු රොංගෙන වදයක් බඳින්නාසේ බමරස්සේ විරියතෝ සිගාලෝවාද සූත්‍රයේ දක්වනවා. බමරේ රොං අරගෙන වදයක් බඳිනවා වගේ පුද්ගලයා ධනී උපයා සංවර්ධනය කරා ගමන් කළ යුතුයි. බමරස්සේව ඉරියතෝ කියලා දැක්වෙනවා. ක්‍රමිකව සිදු කළ යුතු බව බුදු සමයේ දැක්වෙනවා. මෙසේ ශ්‍රමාභිභානය පෙරදරි කර ගනිමින් උට්ටාන වීර්යෙන් ධනය රැස් කරගත් පසුව ඒ ප්‍රවේශමින් නුවණින් අර්ථ සම්පන්නව රැක බලා ගනිමින් ප්‍රයෝජනය කිරීම වැදගත් වෙනවා. ශ්‍රම අභිමානය කියලා කිව්වේ තමන්ගේ ශ්‍රමය වැය කිරීම තුලින් උපයා ගත්තා වූ ධනය පිළිබඳව තමන්ට ඇතිවෙන්නා වූ අභිමානයේ සහිතව උත්සාහවත්ව උපයාගත් ධනය
ධර්මිකව ප්‍රවේශමින් ආරක්ෂා සහිතව පරිහරණය කරන්නට පරිභෝජනය කරන්නටත් යොමු වී යුතුයි. බුදුසමයේ නාස්තිකාර පරිභෝජන රටාව හෙලා දකින අතර එවැනි පුද්ගලයන් දිමුල් කන්නන් ලෙස උදුම්බරකාදික ලෙස දක්වා ඇත. නොකා නොබී මසුරුකමින් කටයුතු කිරීම එළුවන් බල්ලන් වැනි සතුන් මෙන් මරණයට පත්වීමක් විදිහට අජද්දු මාරික එළුවන් බල්ලන් වගේ සතුන් වගේ මිය පරලො යන තත්ත්වයට පත්වීමක් තමයි විදිහට තමයි දක්වන්නේ නොකා නොබී කටයුතු කරන පුද්ගලයාගේ ආරක්ෂාව ධනය ආරක්ෂා කිරීම. එමෙන්ම හැකි පමණින් බෙදා හදාගෙන ධනය පරිභෝජනය කළ යුතුය. දත්වාච බුත්වාච යථානුභාව තමන්ට හැකි විදිහට දෙමින් හැකි විදිහට අනුභව කළ යුතුය. තමන්ට පවතින ප්‍රමාණයට අනුභව කිරීමට තමන්ගේ තත්ත්වයට ගැළපෙන ලෙස අනුභව කිරීම සඳහා යොමු වීමත් පරිත්‍යාග කරමින් අනිත් අයට උදව්පකාර කරමින් සංග්‍රහ කරමින් තමන්ගේ පරිභෝජනය සිදු කළ යුතු බවත් දැක්වෙනවා. තමා සැපවත් වී ආපදාවකදී ගැනීමට තැන්පත් කොට දන් දී තවත් පංචවිධ වූ කාර්යයන් කළ යුතු බව පත්තකම්ම සූත්‍රයේ දැක්වෙනවා. තමා සැපවත් විය යුතුයි, ආපදාවකදී ගැනීමට තැන්පත් කළ යුතුයි, දන් දී තවත් පංච දන් දිය යුතුයි කියලා මේ විදිහට පත්තකම්ම සූත්‍රයේදී ආකාර පහක් දක්වනවා. ඥාති බලි සිදු කළ යුතුයි, ඥාතීන් වෙනුවෙන් කරන පරිත්‍යාග, අතිති බලි අමුත්තන් වෙනුවෙන් කළ යුතු පරිත්‍යාග, දේවතා බලි. දේවතා බලි කියලා කියන්නේ දෙවියන් වෙනුවෙන් තමන්ගේ ආගමික මේ වශයෙන් කර යුතු යුතුකම් ඉටු කළ යුතු කොටස. පුබ්බ පේත බලි තමන්ගේ දෙමව්පියන්ට ආදී පූර්ව ආචාර්යවරුන්ට ඒ ආදීන්ට සංග්‍රහ කිරීම. රාජ බලි රජ ය වෙනුවෙන් ගෙවිය යුතු අයබදු ආදිය ගෙවීම. ආදී වශයෙන් ධනේ බෙදා පරිහරණය කළ යුතුයි. එසේම උට්ටාන වේදීන් ධාර්මික ලෙස ධනේ උපයාගත් ධනේ නිවැරදිව විභජනය කොට නිවැරදි විදිහට බෙදාගෙන ප්‍රශස්ත වූ පරිභෝජන රටාවක් ඇති කරගන්න ආකාරය සිංහලවාද සූත්‍රයේදී දක්වලා තියෙනවා. එක දැක්වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන භෝගේ පුංචේය එක කොටසක් අනුභව කළ යුතුයි. ද්විහි කම්මම් ප්‍රයෝජනේ කොටස් දෙකක් කර්මාන්ත ප්‍රයෝජනය සඳහා යෙදවිය යුතුයි. චතුත්ථංච නිදාපේය හතරවෙනි කොටස තැම්පත් කළ යුතුයි. ආපදාසු භවිස්සති ආපදා ආදී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා යනුවෙන් සිඟාලවාස සූත්‍රය දැක්වෙනවා. එසියම සම්මා ආජීවයෙන් උපයාගත් ධනය අයවැය දැන සමජීවි කතාවෙන් පරිභෝජනය කළ යුතු බවත් වස්තුන් පිරිහෙන දොරටු හතරෙන් එනම් ස්ත්‍රී දූර්ත, සුරා දූර්ත, අක්ක දුත්ත, පාප මිත්‍ර සේවනය, ඉත්ති දුත්ත, සුරාවට දූර්ත වීම, සූදුවට ලොල්වීම, පාප මිත්‍රයන් සේවනය කිරීම ආදී පහත් ක්‍රියාවන් තුළින් ආරක්ෂා කළ යුතු බවත් මේ සූත්‍රයේ දක්වලා තියෙනවා. ස්ත්‍රී දූර්ත භාවයෙන් තොර වෙලා, සුරා දූර්ත භාවයෙන් තොර වෙලා, සූදුවෙන් තොර වෙලා, පාප මිත්‍ර සේවනයෙන් තොර වෙලා ධනය ආරක්ෂා කළ යුතු බවත් සිඟාලවාද සූත්‍රයේදී උගන්වලා තියෙනවා. ඒ විදිහට තමයි ධනය පරිභෝජනය කළ යුතු ආකාරය සහ ඉපැය යුතු ආකාරය පිළිබඳව තොරතුරු සඳහන් වෙන්නේ. පත්තකම්ම සූත්‍රයේ, සිඟාලවාද සූත්‍රයේ, අනන සූත්‍රයේ මෙයාදී සූත්‍ර දේශනාවන් තුළින් ධනය පරිභෝජනය කළ යුතු ආකාරයන් සහ ධනේ ඉපයුතු ආකාරයන් පිළිබඳව සඳහන් වෙනවා. ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර සමාජ දර්ශනයේ 2014-2015 වර්ෂයේ 7 වෙනි ප්‍රශ්නයයි අපි සාකච්ඡා කළේ. ඉතින් ඔබට ධර්මාචාර්ය විභාගයේදී පිළිතුරු ගොඩනැගීම සඳහා බොහෝ උපදෙස් මේ පාඩම් තුළින් ලබා ගන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව තුළින් තමයි අපි මේ පාඩම් ඔබට ඉදිරිපත් කරන්නේ. එසේනම් 8 වෙනි ප්‍රශ්නයෙන් ඉතාමත් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.